සෙල්ටෙල් එටිසලාට් වීම දක්වා කතාව බොහෝ දීර්ඝයි. මේ ඒ කතාව නෙවෙයි. ලංකාවේ එටිසලාට් සමාගම බංකොලොත් වීමට යන බවට පසුගිය දිනවල පළවුණු වාර්තාවල ඇතුළු කතාව. පසුගිය කාලයේදී එටිසලාට් විරෝධය මෙරට ඇති වුණ බවත් අපට මතකයි. ඒ හේතුව හා තවත් අභ්‍යන්තර කළමනාකාරීත්වයේ ගැටලු හේතු කොටගෙන අද වන විට මෙම සමාගම අර්බුදයකට මුහුණ පා සිටිනවා. මේ ඒ පිළිබඳ හෙළිදරව්වා 1989 දී ශ්‍රී ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය ලෙස සෙල්ටෙල් ශ්‍රී ලංකා ආයතනය ආරම්භ වන අතර එය ලෝකයේ 36 වැනි දුරකථන සමාගම වුණා. එදා මෙම ජාලයේ තාක්ෂණය TACS නම් වූ අතර එය මෝටරෝලා සමාගමේ හඳුන්වා දීමක් වුණා. ජංගම දුරකථනය සෙල්ටෙල් එකක් ලෙස හැඳින්වීමට මෙරට වැසියන් පෙළඹෙන තරම්ම මෙම සමාගම සිය ඒකාධිකාරිය ගොඩනගාගෙන තිබුණා. 1998 වන විට GSM තාක්ෂණය සමගින් ඩයලොග් ආයතනය ලංකාව තුළට පැමිණීම සෙල්ටෙල් වෙළඳපොළ ඒකාධිකාරිය බිඳවැටීමට හේතුවක් වුණා. පසුකාලීනව මෙම බිඳවැටීම් සමග 2007 වන විට ඇමරිකානු මිලිකොම් ඉන්ටර්නැෂනල් ආයතනයට මෙම සමාගම විකුණා දමන අතර ටීගෝ යුගය ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. 2007 සිට 2010 දක්වා පැවති ටීගෝ යුගය නිමා කරමින් 2010 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි මූලස්ථානය කරගත් එටිසලාට් සමාගම මෙහි හිමිකාරීත්වයට පත් වෙනවා. මේ අතීත කතාව සැකවින් හෝ ඔබට කීවේ වර්තමාන කතාව කියවන්නට පූර්විකාවක් ලෙසයි. ශ්‍රී ලංකාවේ සන්නිවේදන වෙළඳපොළ ඉතා සූක්ෂම තරඟකාරී වෙළඳපොළක්. එටිසලාට් ආයතනය ලෝපුරා රටවල් ගණනාවක ව්‍යාප්තව පැවතියත් ශ්‍රී ලංකාවේ පැහැදිලි සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. එටිසලාට් ලංකාවට පැමිණ නොබෝ කලකින්ම ලංකාව තුළ ඇති වූ හලාල් විරෝධය එක් හේතුවක් වුණා. ශ්‍රීපාදස්ථානයේ අවට හෝටල් ඉදිකිරීමට යාම පිළිබඳ කතාබහද මෙම ආයතනයට විශාල බලපෑමක් එල්ල කර තිබුණා. මේ සියල්ල හමුවේ 2014 වසර වන විට ආයතනයේ ලාංකික ප්‍රධාන විධායක නිලධාරීන් වෙනුවට විදේශිකයෙකු එම තනතුරට පත් කරන්නට එටිසලාට් ආයතනය කටයුතු කළා. අනාවරණය වන පරිදි නව කළමනාකාරීත්වය හරහා එතෙක් පැවති ගැටලු විසඳීම වෙනුවට සිදුව ඇත්තේ තව ගැටලු නිර්මාණය වීමයි. 2015 වර්ෂ වන විට ඉංජිනේරු හා තාක්ෂණික නිලධාරීන් පිරිසක්ද මෙම ගැටලු හරහා අසාධාරණයකට ලක්ව සිටින බවත් කියවෙනවා. මෙසේ දිගින් දිගටම බිඳ වැටෙද්දී නව කළමනාකාරීත්වය ප්‍රධාන තාක්ෂණික තොරතුරු නිලධාරී තනතුරට ඊජිප්තු ජාතික කාන්තාවක් පත් කරනවා. ඒ සමගම මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස තවත් ඊජිප්තු ජාතිකයෙක් පත් කෙරුණේ. මෙම පිරිස වියදම් අඩු කරමින් ආයතනය පවත්වා ගැනීමට ගත් තීරණ හරහා ආයතනයේ සේවකයන්ගේ පාර්ශවය අපහසුතාවයට පත්වන්නට වුණා. පසුව මොබිසේව් හෝල්ඩින් නම් ඊජිප්තු සමාගමට මෙහෙයුම් කටයුතු භාරදීමට කළමනාකාරීත්වය ගත් තීරණය හරහා ලාංකික ඉංජිනේරුවන් සමාගමේ සේවය හැර යන තත්ත්වයක් උදා වූ බව කියවෙනවා. මේ සියල්ල හරහා ලංකාවේ එටිසලාට් සමාගමේ ඉදිරි ගමන දිගින් දිගටම අවිනිශ්චිත වූ බව පැහැදිලියි. එටිසලාට් සමාගමේ කතාව මෙසේ ඉදිරියට ඇදෙන අතර තවත් කරුණු කිහිපයක් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 2009 පමණ වන විට දුරකථන ගාස්තු නියාමනය කිරීමේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ අතර එය පාරිභෝගිකයන්ට සුබ වුවත් දුරකථන සමාගම් වලට අසුබ වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් යන සමාගම් සමග තීරක බලය රජය සතුවීම සිසු සමාගම් වලට ගැටලුවක් වුණා. ශේෂ්ත්‍රයේ පස්වැනි තරගකරුවා ලෙස ඉන්දියානු එයාටෙල් සමාගම මෙම යුගයේ ලංකාවට පැමිණි අතර තත්ත්වය බරපතල වුණා. හජ් එයාටෙල් සහ එටිසලාට් යන සමාගම් තම මව් රටවල සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබලව සිටියද ලාංකික ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රබලයන් නොවුණා. රජයේ බදු ප්‍රතිපත්ති, නිතර වෙනස් වෙන රුපියලේ යගය, විදුලි ගාස්තු මේ සියල්ලට බලපෑ හේතුන් අතර කිහිපයක් පමණයි. පසුගිය සමයේ පළ වූ පුවත්පතක් වූයේ එටිසලාත් සමාගම හා හච්චායතනයේ ඒකාබද්ධ වීමට යන බවයි. 2018 අප්‍රේල් 26 දින ඒකාබද්ධ නිවේදනයක් මෙම ආයතන දෙක විසින් නිකුත් කර තිබුණා. ඒ එසේ වුවත් එටිසලාට් ආයතනයේ ඉහළ තනතුරු දරන විදේශික නිලධාරීන් පිරිස මෙම ඒකාබද්ධ වීම පිළිබඳ එතරම් කැමැත්තක් නොදක්වන බව කියවෙනවා. එසේ වීමට හේතුව මෙම ඒකාබද්ධ වීමෙන් හච් ආයතනයේ පාලනයට එටිසලාට් නතුවීමත් සැලකිය යුතු වැඩි කොටස් ප්‍රමාණයක් හච් සතුවීමත් වශයෙන් අනුමාන කළ හැකි. කළමනාකාරීත්වයට මෙමගින් අවාසි සිදු වුණද මෙම සමාගම බංකොලොත් වී ලාංකික සේවකයන්ට දැඩි අසාධාරණයක් සිදු කර රටින් පිටව යනවාට වඩා මෙලෙස ඒකාබද්ධ වීම යහපත් වනු ඇති. එටිසලාට් හිමිකාරීත්වය දරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි මූලස්ථානය කරගත් එමිරේට්ස් ටෙලිකොමියුනිකේෂන් සමූහ ව්‍යාපාරයයි. මෙම ආයතනය 2017 වාර්ෂික වාර්තාවේ ශ්‍රී ලංකා පිළිබඳ කොටසේ ආරම්භයේදීම ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ තරඟකාරී අභියෝගාත්මක අවාසි සහගත තත්ත්වයක් පවතින බවයි. මේ සම්බන්ධ තොරතුරු එටිසලාට් මව් සමාගමේ වෙබ් පිටුවට පිවිසීමෙන් සනාථ කරගන්නට පුළුවන්. මේ සියල්ල හරහා එටිසලාට් ලංකා අර්බුදයේ සත්‍යතාවක් පවතින බව අවබෝධ වෙනවා. එටිසලාට් ආයතනය ගෙවුණු කාලයේදී ලෝකයේ විවිධ රටවලදීද අර්බුදයට මුහුණ දුන්නා.
ඉන්දියාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවත් සම්බන්ධ සිද්ධියකට මෙම සමාගමට මුහුණ දී සිටියා. ඇති වූ අර්බුදය හරහා ඉන්දියාවෙන් එටිසලාත් සමාගම පිටව යන අතර ඒ පිළිබඳව තොරතුරු ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය 2012 පෙබරවාරයේදී හෙළි කරා. 2016 වර්ෂයේදී සූඩානයේදීද බැංකු සහ කොටස් සම්බන්ධ අර්බුදයකට එටිසලාත් ආයතනය පැටලී තිබුණා. ඒ පිළිබඳව තොරතුරු සූඩාන් ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරා. 2017 වර්ෂයේදී නයිජීරියාවේදීද අර්බුදයකට මුහුණ පාන එටිසලාත් සමාගම පිළිබඳ තොරතුරු BBC වෙබ් අඩවිය පවා වාර්තා කර තිබුණා. මුළු සමාගමේ කළමනාකාරීත්වයේ යම් ගැටලුවක් හේතුවෙන් මෙම අර්බුදය ඇති වූවා විය හැකියි. ඒත් සමාගමේ මුළු රාජ්‍ය හා ඇෆ්ගනිස්තානය හා තවත් රටවල් කිහිපයක ඒකාධිකාරියක් සහිතව මෙම සමාගම ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ එටිසලාට් ලැබූ අසාර්ථක වීම බංකොලොත් වීමක් දක්වා ගමන් කළ හැකි බව ඇතම් වාර්තාවල කියවෙනවා. ඒවායේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙම සමාගමේ සේවය කරනු ලබන ලාංකිකයන්ගේ අනාගතය පිළිබඳ රජයට වගකීමක් තිබෙනවා. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.